ඉතින් අපි දන්නවා යොහන් තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ කියනවා දෙවන් මහන්සිය ලෝකයට කොතරම් ප්‍රේම කළසේක් දෙයත් සුවකී ඒකජාතක පුත්‍රයාණන් දුන්සේක එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහ ගන්නා වය විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසයි කියලා. ඉතින් ඒ පියාණන් වහන්සේ යේසුස් වහන්සේව පොළොවට එමනකොට උන්වහන්සේ ආවේ කුඩා බිරිඳෙක් ලෙස. මහා හමුදාවක් ලෙස නෙමෙයි කුඩා බිරිඳෙක් ලෙස ඇවිල්ලා උන්වහන්සේ පලස්තීනයේ කුඩාම දුප්පත්න පවුලක් අතරේ ඉපදිලා පලස්තීනයේ පීඩිතම ප්‍රදේශයේ ඉපදිලා පීඩිත ප්‍රදේශයේ පීඩිතම පළාතේ ඉපදිලා පීඩිත පළාතේ ඉතාම පීඩිත නගරයේම උන්වහන්සේ ඉපදුනේ නාසරෙත් වල උන්වහන්සේ ඇති දැරි වුණේ ඒ නගරේ තමයි. ඉතින් අපි දන්නවා දෙවිපියන වහන්සේ අපිවත් දේවදරුවන් කොට සලකලා මතේ 3:17 කියනවා සුභාරංචිය පටන් ගන්නකොටම ස්වර්ගයෙන් හඬක් නිකුත් විය මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය මොහු කෙරෙහි අතිශයින්ම ප්‍රසන්න වී සිටිමි. ඔබගේ භාර්යාව දිහා බලලා ඔබ කියන්නේ මා කෙරෙහි දෙවියන් වහන්සේ ඉතා ප්‍රසන්නව සිටින ලෙස ඔබත් ප්‍රසන්නව සිටින බව මම දනිමි කියලා. මොකද බහරයව කිව්වේ? දැන් බහරයවත් එක කියලා බලන්න මා කෙරෙහි දෙවියන් වහන්සේ බොහෝ ප්‍රසන්නව සිටින මෙන් ඔබත් මා කෙරෙහි ප්‍රසන්නව සිටින බව දනිමි. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. අතන දෙන්නෙක් ඉන්නවා භාර්යාවක් නැතිව ගැන දුකෙන්ද කොහෙද ගැන මට කරන්න දෙයක් නැත ස්වාමීන් වහන්සේගේ කාලයක් පැමිණේ. ඉතින් ස්වාමීන් වහන්සේගේ දරුවන් ගැන මේක මං කිව්වේ පියාණන් වහන්සේ ෆේල් වෙන ප්‍රොජෙක්ට් පටන් ගන්නේ නැත. දෙවිපියාණන් වහන්සේ අසාර්ථක වෙන අසමර්ථ වෙන දේවල් පටන් ගන්නේ නැත. ඉතින් මිනිස් ඇසට බැලුවම මනුෂ ප්‍රඥාවෙන් බැලුවම මෙපමණ මහත් කාර්යයක් සඳහා ඇබිති බිලින්දෙක් එනවා කියන එක මෝඩ වැඩක් වගේ පේන්නේ. හැබැයි ඒකට කියන්නේ දේව භක්තිකාමේ මහා අභිරහස සහ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. ඒ නිසා මේ කාලේ කොවිඩ් යනකොට ඒ ගැන බය ඉපදෙනකොට දෙවියන් වහන්සේට වැරදිලත් නැත දෙවියන් වහන්සේගේ සැලැස්මේ වෙනසකුත් නැත දෙවියන් වහන්සේගේ දරුවන් උදෙසා උන්වහන්සේ කරන්න පටන් ගත්ත දේ උන්වහන්සේ අමුතුවෙන් සංස්කරණය කරන්න අවශ්‍ය නැත. එකම දේ දෙවියන් වහන්සේගේ දරුවෝ ස්වර්ගයේ මා උදෙසා ක්‍රියා කරන නිසා ස්වර්ගයේ අප උදෙසා සැලසුම් කළ දේවල් තුලම ඉන්න එක තමයි ප්‍රඥාව. දැන් ලෝකේ කැළමිලි වැඩි වෙනකොට දෙවියන් වහන්සේගේ දරුවන්ට සිද්ධ වෙනවා එක එක විදිහට සැලසුම් වෙනස් කරන්න සාධාරණයි. දැන් අපි කවදාකවත් මේ වැඳගෙන හිටියද නේද? ලංකාවේ ප්‍රාග්ධනයෙන් ගොඩාක් වැය වෙනවා මේ පැන්ඩමික් එකේ වැඩවලට. ළමයින්ට කිරි දෙන්න ගෙන්න තියෙන සල්ලි, කෑම ගෙන්න තියෙන සල්ලි විශාල වශයෙන් වැය වෙනවා වැක්සින් වලට. ඉතින් ඒ ලෝකේ කැළඹිලි එක්ක අපේ ප්‍රායෝගික සැලසුම් වෙනස් කරන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් එතකොට එනවා ප්‍රවණතාවයක් දෙවියන් වහන්සේ අපිත් එක්ක තිබෙන දීර්ඝකාලීන සදාකාලීන සැලසුමුත් ඇඩ්ජස්ට් කරගන්න වෙයිද කියලා අපි ඒව ඇඩ්ජස්ට් කරන්න යනවා. එතකොට අපිට ගොඩාක් වැරදෙනවා. උන්වහන්සේගේ වෙනස් නොවන මාවත් එසේමයි. උන්වහන්සේගේ වෙනස් නොවන මාර්ගය එසේමයි. උන්වහන්සේ ක්‍රියා කරන හැටි උන්වහන්සේගේ ප්‍රඥාවේ කිසි වෙනසක් වෙලා නැත. මේ කාලේ තියෙන අවුල එකයි ලෝකේ සැලසුම් ෂට්ඩවුන් කරනවා, අරිනවා, පුළුවන් කියනවා, බැහැ කියනවා. ඒවා වෙනස් වෙන විදිහට ඇදහිල්ල වෙනස් වන්නේ නැත. දෙවියන් වහන්සේ උත්තර දෙන හැටි වෙනස් වන්නේ නැත. දෙවියන් වහන්සේගේ සර්වඥ භාවයේත් සර්ව බලධාරීත්වයේත් වෙනසක් නැත. ඒව අපි පිළිගන්න එක තමයි අපිට වෙලා තියෙන කැළඹිල්ල. මොකද ලෝකේ ඉන්නේ කැළඹෙන කාලක නිසා. ඉතින් අද මගේ පණිවිඩයේ උත්සාහය කැළඹෙන දේවල් ඔබගේ හිතට වටහා දීලා ඒව එහෙම තිබිච්චාවේ ඒ කැළඹිලි මැද්දෙන් අපි කොහොමද වෙනස් නොවන මාර්ගයක දෙවියන් වහන්සේගේ වෙනස් නොවන ප්‍රඥාවෙන් උන්වහන්සේ අප එක් එක්කෙනා එක්ක පටන් ගත්ත කාරණාව ස්ථීරව සාර්ථක නිමාවක් සඳහා උන්වහන්සේ ගෙන යනවා. ඒ නිසා මට එන්න අවශ්‍යයි අපේ ජීවිතයේ දැන් තිබෙන අතෘප්තියට හේතුව මොනවද? අපේ ජීවිතයේ බැලන්ස් එක ගත්තොත් ඩිමාන්ඩ් ඇන් සප්ලයි. මේක කී දෙනෙක් අර පොඩි කාලේ පැදලා තියනවාද? අර උඩපල්ල හැ නොන්චිලි තිබුණේ මොනවද ඒවලට කියන්නේ? ලෑල්ලක් දාලා
ලෑල්ලක් දාලා ආ සීසෝ සීසෝ වගේ උන්චිලි එතකොට සීසා වගේ උන්චිල්ලක කිලෝ 125 එක්කෙනෙක් ඉඳ ගත්තොත් අනිත් පැත්තේ කිලෝ 25ක එක්කෙනෙක් ඉඳ ගත්තොත් මොකද වෙන්නේ ඩොක් ගාලා යනවා ඉතින් ඇත්තෙන්ම අර මිහිරිගේ තාත්තා ස්පිටාලේ ඉන්නකොට නෙවිල් ෆර්නැන්ඩෝ හොස්පිටල් එකේ හිටියේ මම එයාව බලන්න ගියා මට එයාව අඳුර ගන්න බැරි වුණා එච්චර විශාල වෙලා ස්ලීප් ඇප්නියා කියන්නේ යාට නිදා නිඳ යනකොට එයාගේ කාබන් ඩයොක්සයිඩ් යුතුලෙස පිට වෙන්නේ නැහැ නිින්දෙදී ඒ කාබන් ඩයොක්සයිඩ් ඇතුලේ වැඩි වෙනකොට ඒක ක්‍රියා කරනකොට එන්න එන්න සිහි ගතිය අඩු වෙනවා මොලේ මොලේ තුලනේ අඩු වෙනවා ගොඩක් ඇඟ තරබාරු වෙනවා ඇඳ පිරෙන්නේ ඇඟ තරබාරු වෙලා මම එයාව දැක්කම මට චකිතකුත් ආවා මෙයා කොහොමද මෙච්චර කල් හිටියේ කියලා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා යාඥා කරලා දවස් ඔය කිව්වේ සතිය යනකොට මිහිම ඇඟ අඩු වුණා. ඒ කියන්නේ වෛද්‍ය ක්‍රමයකට ඇඟ අඩු කරන්න බෑ එහෙම. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් අපි දන්නවා දේව දරුවන් ගැන දෙවියන් වහන්සේගේ සැලැස්ම ඒක උන්වහන්සේ අපිට එකතු කරන්න දෙයක් නෑ. Obedience is a choice, not trying hard. කීකරුකම කියන්නේ තීරණයක්. දෙවියන් වහන්සේගේ මාර්ගේ හරි ලේසි. තීරණයක් අරගත්ත දෙවියන් වහන්සේගේ පොරොන්දු ඔක්කොම සැබෑය දෙවියන් වහන්සේගේ වචනය ඔක්කොම සත්‍යය ඒකට මම කීකරු වෙන එක විතරයි තීරණය ඒ තීරණය නොකරම අපි එන ගොඩක් දේවල් වලින් කැළඹෙන්න පටන් ගන්නවා ඉතින් අද මම බලන්න යනවා ලූක්තුමාගේ සුභාරංචියේ දෙවනි පරිච්ඡේදයේ 52 වෙනි පදය අපේ ජීවිතයට පොඩි අත්වැලක් නැත්තම් උද්දෘත පාඩයක් ලෙස ලූක් 2:52 ඒක ලූක් දෙවෙනි පරිච්ඡේදයේ අන්තිම පදය ලූක් 2:52 යේසුස් වහන්සේ ප්‍රඥාවෙන් සහ උසමහතින් ඒ කියන්නේ ප්‍රඥාව කියන්නේ යමක් කරන්න අවශ්‍ය දැනුම ඒ දැනුම පාවිච්චි කරන හැටි ඒක සම්පූර්ණයෙන්ම ලෝකේ ජීවිතයට අදාළ දෙයක් අත්‍යවශ්‍ය දෙයක් ප්‍රඥාව ඊළඟට හා උසමහතේ කියන්නේ ආරෝහ පරිණාහයෙන් ඒ කියන්නේ ශරීරයෙන් වැඩුණා යාට කරන්න තියෙන වැඩවලට කරන්න පුළුවන්කම ලැබුණා එහෙමත් වර්ධනය වේගන ගියා මනුෂ්‍යයන්ගෙන් කරුණා දෙවියන් වහන්සේගේද මනුෂ්‍යයාගේද ප්‍රසාදයේ වැඩුණු සේක දැන් ඕකෙන් මොකද්ද ඉස්මන් වෙන්න ඕනේ ඔතන තියෙනවා ප්‍රඥාව උස මහතේවත් ආරෝහ පරිණාමය අපේ ස්ටැචර් එක ඒ කියන්නේ අපි ඒ ඒ කාලේ අවුරුදු 14 ළමයේ තරමට අවුරුදු 24 ළමයේ තරමට අවුරුදු 36 ළමයේ තරමට ඒ ඒ ඒ කාලේ ජීවිත ගමනට ජීවිත ප්‍රමාණයට උන්වහන්සේ අපිට දෙන ආරෝහ පරිණාමය වෙන මොකද්ද අපි කියන්නේ ඒකට අපිට ඒ ජීවිත කාලෙට සෑහෙන දෙන ආර්ථිකය එතකොට අපේ මේසය අපි කියනවානේ හිත ඇත්නම් පත කුඩාද කියලා දැන් ස්වාමින් වහන්සේගේ පොරොන්දුවක් තියෙනවා ස්වාමින් මාත්‍රික කියන කටපාඩම්ෙන් බලන්න ස්වාමින් වහන්සේ මාගේ නිරාය මට කිසි හිඟයක් නොවන්නේ උන්වහන්සේ නිල්ගොදුරු බිම්වල මා ළඟින්ට සලස්වන සීක උන්වහන්සේ නිසල වූ දියසලින් මාගෙන යන සීක සුඛිය නාමයේ නිසා මාගේ ආත්මය ප්‍රාණවත් කරන සීක උන්වහන්සේ ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙන යන සීක උන්වහන්සේ මරණ සවන මිත්‍යාද මැද්දෙන් මා යන්නේ නමුත් මා දණ්ඩෙන් සහ සැරයටියෙන් මට මග පෙන්වනසේක උන්වහන්සේ මාගේ හිස තෙලින් ආලේප කරනසේක උන්වහන්සේ මාගේ කුසලානේ පිරිත්‍රියන්ට සලස්වනසේක උන්වහන්සේ සතුරන් සතුරුකම් මැදියේ පවා මාගේ මේසය පිළියෙල කරනසේක මාගේ මේසය පිළියෙල කරනසේක මොකද්ද මේ මේසය කියන්නේ මගේ ජීවිතේ වපසරිය වටපත කියලා වචනයක් තියෙනවද වටපත වටපත තියෙනවද වටපත කියලා මගේ ජීවිතේ ප්‍රමාණය එතකොට ඒකේ මම ඉඳගන්නේ මුලින් කනිෂ්ඨය හැටියට ක්‍රමයෙන් ක්‍රමයෙන් මම ඒ මේසේ ප්‍රධානියා වෙන්නත් පුළුවන් ඒක විශාල මේසයක් වෙන්නත් පුළුවන් එතකොට මේ මේසෙට අයිති මගේ ජීවිතයට දැන් වහන්සේ සම්බන්ධ කරන්නේ කවුද මේ ඔක්කොම ගැන උන්වහන්සේගේ සැලසුමක් තිබෙනවා උන්වහන්සේ මාගේ මේසය පිළියෙල කරන සේක එතකොට ඒකේ ප්‍රමාණය ඒකේ සැපීම
ඒක ප්ලේස්මන්ට් එක දැන් ඔබට මොකද දැනෙන්නේ ඔබගේ ඒ ප්‍රමාණය ගැන Are you satisfied with your present placement? Obage jeevithe me sthana gatha kirima. Me se pudgalayo eke oba pradhaniyada assistant pradhaniyada dan patang gatha kanishthayada kohomada obata hangenne? E gana oba truptiyenda inne athruptiyenda inne? How did you leave last placement in life? Obage jeevithe antima sthanaya සිත මේ ස්ථානයට ආවේ සමාදානෙන්ද අවුලෙන් සහ ඇවිලීමකින්ද ඊළඟ තුන්වෙනි එක how do you plan to improve your space of influence ඔබගේ මේසය සහ ඔබගේ ජීවිතයේ ඉන්ෆ්ලුවන්ස් එක ආභාෂය ඉන්ෆ්ලුවන්ස් එකට වෙන වචනයක් තියනවද ඒක කොහොමද වැඩි වෙන්නේ දැන් මම පටන් ගත්තේ ලූක් 2:52 එතනින් මම මේ ගීතාවලිය 23ට ආවා लूक देखे पनस देखे हतरक तिबुना मनोद हतर प्रज्ञाव आरोह परनाहय एक ऐने अपे जीविते इंफ्रास्ट्रक्चर एक तुन इंफ्रास्ट्रक्चर के सिंगले मकाद देखे ऐने अदो व्यू है द मकाद देखे ऐने इंफ्रास्ट्रक्चर के सिंगल नुत क्या इंफ्रास्ट्रक्चर प्रज्ञाव इंफ्रास्ट्रक्चर एक मनुष्य समग प्रसादे देवियन महंसी समग प्रसादे දැන් ඔය හතරෙන් පළවෙනි එක මොකද්ද? පටන් ගන්නෙ මොකෙද්ද? ආ? පටන් ගන්නෙ මොකෙද්ද? පටන් ගන්නෙ මොකෙද්ද? දෙවියන් වහන්සේ එක්ක ප්‍රසාදය. එතකොට ඔබ දැනට ඉන්න ජීවිතයේ ස්ථානය ගැන ප්‍රඥාව මදිනම්. ඔබට හිතනවා නම් මගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක කියන්නේ මට ජීවිතේ කරගෙන යෑමට තිබෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කෙනෙක් තියෙනව නේද? අර අනෙක් පහසුකම් සැපයීම් මදහත් වීම ලැබෙන ප්‍රස්තා මදිනා මදි කියලා දැනනවා නම් එතකොට මනුෂ්‍යයන් සමග ඔබට ප්‍රසාදයක් අවශ්‍යයි මොකද ඔබත් සමග ගනුදෙනු කරන අය ඔබ කරන දේ ගැන ප්‍රසන්න විය යුතුයි ඒගොල්ලෝ ඔබ කරන ප්‍රමාණය ගැන සතුටක් තිබිය යුතුයි කරන්න තියෙන ගෙවීම සතුටින් කරන්න ඕන ඔබ කරන මෙහෙවර ඔබ කරන රැකියාව ඔබ කරන වෘත්තිය ඔබ කරපු දේ ගැන ඒගොල්ලන්ට ප්‍රසාදයක් තියෙන්න ඕන හැමතිස්සෙම ඒගොල්ලෝ ගැන මේක කරාමදි හරි නෑ අරක නෑ එතකොට හරියන්නේ නෑනේ වැඩි එතකොට මිනිස්සුන්ගෙන් ඔබට ලැබෙන ප්‍රසාදය ඒ ඔක්කොම රඳා පවතින්නේ දෙවියන් වහන්සේගෙන් ඔබට එන ප්‍රසාදය මතයි මේක තේරෙනවද ඉතින් මේ කාලේ ලෝකෙට හරි අමාරුයි ගෙවන මිනිස්සුන්ට ගෙවන්න අමාරුයි බඩු ගන්න ආයට මිලේ ගෙවන්න අමාරුයි වැඩ කරන ආයට වැඩ ගන්න ආයට වැඩේට ගෙවන්න අමාරුයි රටක් කරන්න ආණ්ඩුවට අමාරුයි ලෝකේ හැම රටකම මේකයි ප්‍රශ්නේ එහෙම අමාරු කාලෙක අපි වෙනස් නොවන දේවල් ගැන අපේ බලාපොරොත්තු තියාගන්න අවශ්‍යයි මේ පිටිපස්සින් නෑ අහගෙන දින්නේ බොහෝ දේවල් වෙනස් වෙන කාලෙක අපිට තියෙන්න ඕන මේවා වෙනස් වෙන්නේ නැත ස්වාමීන් වහන්සේ මාගේ ඉඳිරාය ඒක වෙනස් වෙන්නේ නැත උන්වහන්සේ මාඋදෙසා සාධන නිල්ගොදුරු බිම වෙනස්වන්නේ නැත. උන්වහන්සේ මා මට මග පෙන්වා ඊළඟට මාව ගෙන යන ශස්ත්‍රීකත්වය නැමැති ඒ ලිඳ වෙනස්වන්නේ නැත. උන්වහන්සේ මට මඩි මදි පුංචිකම් මදි පාඩු උණු දේවල් ප්‍රතිෂ්ඨාපනය කරන්න උන්වහන්සේ විවේකයක්පත් කරන්න පුළුවන්. නිහඬ කාලයක්පත් කරන්න පුළුවන් ඒකත් මට අවශ්‍යයි ඒ කාලේ අපි කෑග ගහ ඉන්න බෑනේ මුකුත් වෙන්නේ නැහැ මුකුත් වෙන්නේ නැහැ මොකද්ද මේකේ තේරුම මුකුත් වෙනවා දෙවියන් වහන්සේගේ ප්‍රසාදය වැඩි වෙන පිණිස උන්වහන්සේ මේ මාව අල්ල ගන්න හදන්නේ ඒ කාලේ දැන් මේක තේන්නවද දැන් මේ කාලේ දේව සේවය කරනාට හරි අමාරු කාලේ එළියට යන්න බෑ සාමාන්‍ය දේශනා කරන්න බෑ දැන් වැඩ කරන අය නම් කොහොමවත් වැඩ කරන්න එපා කොහොම හරි ජීවනෝපාය හොයා ගන්න ඕන වැඩ නැහැ කික ඉන්න බෑනේ නේ ලැබෙන වැඩක් ගන්න ඕන පුළුවන් තරම් ප්‍රවේශමෙන් හැදිලා පැහැදිලා ගිහිල්ලා නේ ෆේස් ෂීල්ඩ්ස් දාගෙන ඩබල් මාස්ක් දාගෙන හරි ගිහිල්ලා කරන්න තියෙන වැඩක් කරලා අපි උපීමක් කරන්න ඕන. ඒ වගේ කාලෙක අපි ඉන්නේ. ඉතින් ස්වාමින් වහන්සේගේ කාරණා වෙනස් වී නැත. උන්වහන්සේ අප එක්තරට අඩුපාඩු වුණ තැන් හදාගන්න උන්වහන්සේ නිහඬ කාලයක් ඇති කරන්න පුළුවන් ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ලෝකෙ ඉන්නේ හරි කැළමිල්ලක. ඒ කැළමිල්ල අපේ ගේ ඇතුළට එන්න ඕනේ නැහැ. අපේ ජීවිතය ඇතුළට එන්න ඕනේ නැහැ. ඒක ගැන තීරණයක් ගන්න ඕනේ. ටෙලිවිෂන් එක බලන තරමටම ඔය කැළඹිල්ල ඇතුළට එනවා.
මම ආයෙත් කියන්න ඕන මම කිසිම ටෙලිවිෂන් එකක් බලන්නේ නැහැ. මට අවශ්‍ය න්ියුස් ඔක්කොම මම ඒ කැළමිල්ල නැතුව ලබා ගන්නවා. ටෙලිවිෂන් එක බලපු ගමන් කැළමිල්ලට ඇතුල් වෙනවා නේද? ගුරු පොකුර ඇතුළුන නේද ඒකට? ඔව්. ඉතින් ඔබ තීරණයක් ගන්න ඕන මට ප්‍රඥාව අවශ්‍යයි. බෙන්දට වඩා ප්‍රඥාව අවශ්‍යයි. බෙන්දට වඩා තියුණු තීරණ ගන්න අවශ්‍යයි. ඉස්සර ලෝකේ වැරදක් කරලා හදාගන්න වෙලා තිබුණා. බිස්නස් එකක් වැරදුනොත් හදාගන්න වෙලා තිබුණා. දැන් ලෝකේ වෙලා නැහැ. හරියටම හරියන බිස්නස් එකක් කරන්න ඕන. කියන සැපියු බඩුවලට ආපහු ගෙවන කියපු විදිහට ගෙවන පාටන කෙනෙක් හම්බ වෙන්න ඕන. නැත්නම් හරි අමාරුයි මේ කාලේ. ඒකට උන්වහන්සේගේ ප්‍රඥාව සෑහෙයිද? සෑහෙයි. එතකොට උන්වහන්සේගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක සෑහෙයිද? සෑහෙයි. මනුෂ්‍යයන්ගේ ප්‍රසාදය උන්වහන්සේට පුළුවන් ද අපි වෙනුවෙන් දියත් කරන්න? පුළුවන්. හැබැයි අපි මොකද්ද බලා ගන්න ඕනේ? දෙවියන් වහන්සේක ප්‍රසාදයෙන් සිටීම. දැන් මේකට පොඩ අතවනමුද? දැන් ඔබකින් ඇහුවොත් ලෝකේ වෙනස් වෙලාද? ඔබ්බිය සුත්‍රේ ඔව් ගොඩක් වෙනස් වෙලා. ඒ වුණාට දෙවියන් වහන්සේ එක්ක ඔබේ ලෝකේ වෙනස් වෙලාද? එහෙම වෙනස් වෙන්න ඕනේ නැහැ. උන්වහන්සේ මේසය පිළිල කරන සේක, උන්වහන්සේ පුද්ගලය මුණගස්වන සේක, උන්වහන්සේ කුසලානේ ප්‍රීත්‍රියන්ට සලස්වන සේක, ඒක සැපීම. උන්වහන්සේ මාගේ හිසතලින් ආලේප කරන සේක කියන්නේ ආරක්ෂාව. අපි කියමුද සැපීම, ඒ කියන්නේ කුසලානේ සැපීම, ප්‍රීත්‍රියන්න පුළුවන් ආරක්ෂාව, මාගේ හිස තෙලින් ආලේප කරන සේක. දැන් මේක හැමදාම ප්‍රැක්ටිස් කරන්න, දවසට තුන්සරයක් වුණත් ප්‍රැක්ටිස් කරන්න. මොකද අපි දන්නවා වැක්සින් ගහපු අයටත් ලෙඩ හැදිලා තිබෙනවා. අපි යන කොයි තැනක මේ කොවිඩ් හැදුන කෙනෙක් ඉන්නවද අපි දන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ අභ්‍යන්තර ආරක්ෂාවකින්, අභ්‍යන්තර ප්‍රතිශක්තියකින්, හිස මත උන්වහන්සේගේ ආලේපේ සහ ස්වාමින් වහන්සේ අපට සාදා තිබෙන කුසලානය පිරිත්‍රි යෑමෙන් අපේ ජීවිත චර්යාව ගෙන යන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ක්‍රිස්තු භක්තිකයට ඇවිල්ලා තිනවා ටෙස්ට් කාලයක්. දෙවියන් වහන්සේ විශ්වාස කිරීමෙන් ජීවත් වන්න පුළුවන්ද? අත්‍යවශ්‍ය දෙයක් දෙවියන් වහන්සේ විශ්වාස කිරීමෙන් ජීවත් වීම. පරණ කාලේ කොහොමත් පුළුවන්. දැන් කොහොමත් බෑ. කොහොමත් කියන්නේ දැන් දෙවියන් වහන්සේ දැන් බිස්නස් එකකට යන්න ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ විශ්වාස කරන්න මේපයි. මම මෙතනට යන්න දෙපාද? මෙතන මේ මෙතන ගත්තොත් සේෆ්ද නැද්ද? ඒ වගේ අමාරු කාලෙක අපි ඉන්නේ. ඒකට ඔක්කොටම උන්වහන්සේගේ ප්‍රඥාවක් තිබේ, ආරෝහ පරණාහයක් තිබේ, මනුෂ්‍යයන්ගේ ප්‍රසාදයක් තිබේ. ඒ වගේම දෙවියන් ඔක්කොම පටන් ගන්නෙ දෙවියන් වහන්සේගේ ප්‍රසාදයේ. මාගේ හිසතලින් ආලේප කරන සේක, මාගේ කුසලාණය පිරිත්‍රියයි, උන්වහන්සේ මාගේ මේසය පිළියල කරන සේක, උන්වහන්සේ මාගේ මේසය පිළියල කරන සේක. ඉතින් ඔබගේ මේසයට උන්වහන්සේ සම්බන්ධ කරපු අය එක්ක සමාදානයෙන් ඉන්න, ස්තුතියෙන් ඉන්න, ගෞරවයෙන් ඉන්න, thank you එකෙන් ඉන්න. ඒගොල්ලෝ එක කචල් දාගන්න යන්න එපා. හරි මොඩයි. ඉස්සර කාලේ නම් කාත් එක්ක හරි කචල් එකක් දාගෙන වෙන් වෙලා ගිහිල්ලා තව යාළුවෙක්ව හොයාගන්න පුළුවන්. දැන් කාලේ බෑනේ. මම කියන්නේ විවාහය ගැන නෙමෙයි. සාමාන්‍ය මිත්‍ර සමදතා, බිස්නස් සමදතා. දැන් කාලේ සපයා දුන්නු මේසය ගැන හැමදාම ස්තුතිකරන්න. මම හැම කෑම වේලකටම ඉස්සෙල්ලා මම කියනවා Lord thank you for food provision. කෑම සැපයුවට ස්තුති. කී දෙනෙක්ට කෑම කොච්චර අමාරුද නේද? කෑම හදපු අය ගැන ස්තුති. කෑම වෙලාවේදී ෆෙලෝෂිප් එක ගැන ස්තුති. මේසේ වටේ ඉඳගෙන මාත් එක්ක කෑම ගන්න පවුලේ අය ගැන ස්තුති. කෑමට ඉස්සෙල්ලා ඔබ පෑ ගණන ගැන ස්තුති. කෑමෙන් පසු තිබෙන පෑ ගණන ගැන ඔබ වහන්සේ අපිට ආශිර්වාද කළ මැනවා. මම දවසට දෙපාරයි මම මේසෙ ඉඳගන්නේ. එක පාරක් මම වැඩි කන්නේ නැහැ. කෑවත් නැතත් ඕක තමයි මගේ යාඥාව. මම මේක අනිවාර්යෙන්ම කරනවා. මගේ යෝජනාව ඔබත් එහෙමම කරන්න කියලා. ඉතින් මම තව ප්‍රශ්න පොඩ්ඩක් අහන්නම්. ප්‍රඥාව සෑහේ. ඒක නිසා ස්වාමීන් වහන්සේගෙන් අහන්න. දැන් බිස්නස් එක ගැන ස්වාමීන් වහන්සේගෙන් අහන්න. උන්වහන්සේ කතා කරයි. වෙන්දට වඩා කතා කරයි. මොකද ඉස්සර ලෝකේ කරලා බලලා වැරදුනත් තව විකල්පයකට යන්න පුළුවන් බිස්නස් එක. දැන් එහෙම බෑ. දැන් බොහොම සීරුවෙන් යන ගමනක් තියෙන්නේ.
සම්පත් සීමිතයි හැබැයි ඒ සීමිත සම්පත් තම දරුවන් වෙත හසුරවන්න දෙවි පියාණන්ට පුළුවන් තම දරුව දෙවි පියාණන්ගේ දරුව එලෙස උන්වහන්සේ හසුරවන්න තැන ප්ලීස් ඉන්න තමුගේ මොලේ කියලා තමුගේ ප්‍රඥාව කියලා එහෙම යන්නේ ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් ප්‍රඥාව හසුරවපු තැන ඔබ වෙනුවෙන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට වචනයක් ඇති දිල්ෂා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන්නේ යටිතල පහසුකම්නේ ඔබ වෙනුවෙන් යටිතල පහසුකම් සපයපු තැන ඔබ ඉන්න එමේ පණින්න යන්න එපා ඒ වගේම ඔබට එක්ව කර ඔබ ගැන ප්‍රසාදයෙන් සලකන අය සමග ස්තුතියෙන් ඉන්න කෘතඥපූර්වකව ඉන්න ඒ ඔක්කොම එන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රසාදයෙන් ඒ ඔක්කොම එන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රසාදයෙන් විශ්වාස කරන්න ඔබ දේව දරුවා නිසා දෙවියන් වහන්සේගේ ප්‍රසාදය අරපු ඒ වැඩේ මගේ පුත්‍රයාට දෙන්න. එහෙමයි මේක වෙන්නේ. දැන් වහන්සේගේ ප්‍රසාදේ. ඉතින් මේ දවස්වල මම දන්නවා බොහෝ මේ බොහෝ වායේ වැඩ ජීවනෝපායන්ට වග කිව යුතු අය තුන් දෙනෙක් අපේ සභාවේ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කම්පැනි 10000ක් පවුල් 10000කට වග කියන්න ඕන. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා එක දවසක් වහන්න සිද්ධු වුණේ නැහැ. ඔක්කොම පවුල් වලට පඩි ගෙව්වා එක්කෙනෙක්වත් අස්කරේ නැ ලෙඩුව අයව බලාගත්තා ඔක්කොම කරා ඒගොල්ලෝ දෙවියන් මහන්සේ දුන්නු මේසය නිසා අපි අත්ප්‍රසන්නාදයි ඉතින් අපි එක් එක්කෙනාගේ පවුල් වලටත් ස්වාමීන් වහන්සේට මේක කරන්න පුළුවන් නේද ඉතින් තව පොඩි ප්‍රශ්නයක් have you had grievous loss ඔබට තිබුණු සම්දත්තා මොනවහරි කැඩිලා ගිහිල්ලා තියෙනවද ඒක අද සුව කරගන්න අවශ්‍යයි ඒක ඔබගේ අස්වැන්නට බාධාවක් වුණාද අස්වැන්න අඩුවන්නේ කොහෙන්ද ඔබට ලැබුණු බීජ මල්ල ඇතිද ඔබට දෙමව්පියන්ගෙන් ලැබුණු දේවල් ජීවිත ගමනේදී ලැබුණු දේවල් ඔබ පරිහරණය කරගත්තේ කෙසේද අස්වැන්න කාලයක් ඔබට මග ඇරුණාද වපුරන කාලයක් මග ඇරුණු නිසා ඔය ටික තමයි මම ඔබගෙන් අහන්න තිබෙන්නේ දැන් අපි යනවා ලූක් 8 මේ මම පොඩ්ඩක් උපත්ති 4 බලලා එනවා ආපහු ලූක් 8ට ලූක් 8 තමයි හේතු සාධක තිබෙන්නේ නමුත් පටන් ගන්න තියෙන්නේ උපත්ති 4 මම මේක ගීරිදත් කරා අදත් පොඩ්ඩක් මම කරන්න අවශ්‍යයි එකක් ගීර්ද හිටපු නැති අය උදෙසා සහ මේකේ සන්දර්භය සඳහා ලූක් 4:6 ස්වාමීන් වහන්සේ කායින්ට කතා කොට නුඹ කෝපව සිටින්නේ මන්ද නුඹේ මෝහන වෙනස් වෙන්නේ මක් නිසාද නුඹ යහපත කෙරෙහි නම් පිළිගන්නවා නොවේද දැන් මෙතන මේ හිබ්‍රු වචනේ ඊට වඩා ගොඩක් බලවත් එයාගේ මෝහන වැටුණානේ මෙතන හෙබ්‍රේ භාෂාවෙන් තියෙන්නේ ඔබ මේ ඔබ ප්‍රතිෂ්ඨාපනය වූ කල්හි ඔබගේ මුහුණ දිව්‍ය මහිමයට එසවෙනවා නේද ප්‍රසාදයට එසවෙනවා නේද ඉතින් අපිට අපේ දැන් වර්තමාන කාමරයේ හෝ අතීත කාමරයක මොනහරි අවුලක් වෙලා තිබෙනවා නම් ඒක හදාගන්නේ නැතිව හදිස්සියේ පිටවලා යන්න එපා. මාත් එක්ක යන හදිස්සියේ පිටවලා යන්න එපා. නුඹ යහපත කෙරෙහි නම් යහපත කළ කල්හි යහපත කර කල්හි ඔබගේ මුහුණ බොහෝසේ ස්වාමින් වහන්සේ ඔසවනවා නේද? ඉතින් අපේ මුහුණ වෙන කවුරුත් ඔසවන්න ඕනෙත් නැහැ. අපේ මුහුණ අපි ඔසව ගන්න යන්න ඕනෙත් නැහැ. අපේ මුණට වෙන කවුරුත් මුකු ගහන්න ඕනෙත් නැහැ අපි සමාදානයෙන් ඉන්න ඕන ස්වාමීන් වහන්සේගේ බලාපොරොත්තුව ස්වාමීන් වහන්සේගේ දරුවන්ගේ මුහුණ ඔබගේ ක්ෂේත්‍රයේ ඔසවන්න අපි ස්වාමීන් වහන්සේට අත්ප්‍රසන්නාදයක් දෙමු ඔබ කොතනද ඉන්නේ ස්වාමීන් වහන්සේගේ දරුවන්ගේ මුහුණ දැන් ලංකාවේ ලොකු ප්‍රශ්නයක් නේ මේ කාබනික පොර ප්‍රශ්නේ ලංකාවේ හොඳම කාබනික පොර නිපදවන්නේ බස්නාහිර පළාතේ ඒකේ පොටෑසියමුත් හොඳයි නයිට්‍රජනුත් හොඳයි සල්ෆරුත් හොඳයි පොටෑසියම් නයිට්‍රජන් සල්ෆර් තව එකක් තියෙනවා ෆොස්ෆරස්ත් හොඳයි ඇති පමණ තිබෙනවා ඒක නිමිතවන්නේ බස්නාහිර පළාතේ ගවනගේ ඔෆිස් එකේ යටතේ තිබෙන
කර්මාන්ත මේ තැනක. ඉතින් දෙවන් මහන්සේ රටක ප්‍රධාන ප්‍රශ්නයකට හොඳම විසඳුමක් දුන්නා දේව දරුවෙක්ගේ අධීක්ෂණයක් යටතේ තියෙන තැනට. අපි ස්වාමීන් වහන්සේට අත්පොලසන්නා දෙන්නේ. දීවර කර්මාන්තය ගැනත් එහෙම ඉල්ලන්න පුළුවන් නේද? දේව දරුවෙක් ඉන්න නිසා ඔබ වහන්සේ අසාමාන්‍ය ලෙස දීවර කර්මාන්තයට ආශිර්වාද කළ මැනව. පිටරටින් ඇවිල්ලා නේද? ජපානෙන් ඇවිල්ලා මේ ෆිෂ් මේ මේ කෑනින් ෆැක්ටරි හදලා නේද ස්වාමීන් වහන්සේ එහෙම ඉල්ලන්න ඕන ආ? ඉල්ලන්න ඕන. මොකද අපිට පිළියෙල කර මේසයක් තියෙනවානේ. අපි යම් තැනක ඉන්නවද? අපිට පිළියෙල කර මේසෙ. සමහර විට අපි ඒකේ ප්‍රධානිය හැටියට ඉන්නවා. අපි සමහර විට ඒකේ එක තැනක ඉන්නවා. ඉන්න තැන නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රසාදයයි ප්‍රශ්නේ. දැන් කියන්නේ ඉන්න තැන නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රසාදයයි. දිව්‍ය ප්‍රසාදය. දිව්‍ය ප්‍රඥාව, දිව්‍ය අටිතල පහසුකම්, මිනිස්යන්ගේ ප්‍රසාදය ඔක්කොම එන්නේ දෙවන් වහන්සේගේ ප්‍රසාදයෙන්. ඉතින් මේ කයින් කිව්වද ඇහුවේ නැහැ. යහපත නොකරෙහි නම් පාපය දොරකඩ ළඟ läග සිටි. මේකයි choice එක. එක්කෝ දෙවියන් වහන්සේගේ මුහුණ උසස් කරන මාර්ගය, නැත්නම් ජීවිතයේ තවත් පහත් වෙන මාර්ගය. මේක මේ කාලේ ඒ වගේ. ඉතින් අපි එක පාට තීරණය කරනවා ස්වාමිනී, ඔබ වහන්සේගේ වචනේ දිනපතා ලැබමි, ඔබ වහන්සේගේ වචනේ පැයක් පාසා ලැබමි, පැයක් පාසා ඔබ වහන්සේට කීගරු වෙමි. ඉස්සර නම් අපි පව් ගියා දෙනවා සතියකට සැරයක් නේද? ඉරිදා එනවනේ කොමියුනියන් ගන්නවා. දැන් එහෙම බෑ. හැම පැයෙම ගනුදෙනු ස්වාමින් වහන්සේ එක්ක ප්‍රසාදයෙන් ඉවර කරන්න. මම කියනක දෙන්නා. හැම පැයෙම keep accounts. මේ පැය පටන් ගන්නෙ මීටර 100 දුහනා වගේ තමයි පැය පටන් ගන්න. එතකොට පැය ඉවරනකොට ස්වාමිනේ ස්තුති වේවා මේ පැයදී මේ පණක් කරගන්න ලැබුණා, මෙවැනි ආදායමක් ලැබුණා. පැයෙන් පැය ස්වාමීන් පොඩාතවන්නද මං කියන එකට. පැයෙන් පැය ස්තුති දුන්නම පැයෙන් පැය ප්‍රතිලාභයක් එයි. පැයෙන් පැය ප්‍රසාදේ වැඩි වෙයි. මේ කාලේ හැටි එහෙමයි. සටන අමාරුයි. පැයෙන් පැය ස්තුති දීම තමයි අපේ ආයුධය නේද? ස්තුති දෙමින් ස්තුති දෙමින් දොරටුවෙන් ඇතුල් වෙනවා. ඒ කියන්නේ දොරටුවක් ඇරුණා ඒ පැයදී. ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපේ හිටියා. අවශ්‍ය ඔක්කොම ටික ඉෂ්ට වුණා. ඊට පස්සේ ඊළඟ පැය පටන් ගන්නවා. ඊළඟ පැයට consciously මේක වෙලාව බලලා වුණත් කරන්න. උදේ 8ට මෙහෙමයි මෙහෙමයි, උදේ 9 ඉඳලා මෙහෙමයි මෙහෙමයි, උදේ 10 ඉඳලා මෙහෙමයි මෙහෙමයි. දැන් තේරෙනවද? මම ඊරෑ නිදාගත්තේ 11:45. උදේ 5ට ඇහැරුණා. මට නිදිමත නමුත් ඇහැරිලා. මොකද ස්වාමීන් වහන්සේගේ ආත්මය මාත් එක්ක වැඩ කරනකොට මට නිදා ගන්න බෑ. ඉතින් ඇහැරිලා අපි පටන් ගත්තා උදේ නමස්කාරයයි, උදේ ලෑස්ති වෙන්න ඕන එක ස්වාමීන් වහන්සේගේ දවසට. එතකොට මම දැක්කා ස්වාමීන් වහන්සේ ලොකු පින්ස මේ ලොකු බ්‍රෂ් එකක් අර ගෙවල් වල තියෙන තාතිය දාන බ්‍රෂ් එකක් අරගෙන දේව දරුවන්ගේ ජීවිත හරහා යනවා. ගිහිල්ලා ඒගොල්ලන්ට අමාරු මුණ දොරටුවට ආවා. ඇවිල්ලා ඒ දොරටුව තාම වැහිලා නැහැ. සමහර තැන්වල කටු පඳුරු වගේ වැවිලා, ඒ කියන්නේ වහපු වහන්නේ නැතිව දොරටුවක එක තැන තියෙනකොට ඒක ජරාවාස වෙනවනේ. අර කටු වැවෙනවා, එක එක රිංගන්න පුළුවන්. ස්වාමින් වහන්සේ ඇවිල්ලා මෙහෙම කරා, මෙහෙම කරා, මෙහෙම කරා, මෙහෙම කරා. ඒක එහෙම් පිටින්ම නිකන් සීල් තිබ්බා වගේ. ඒ හොඳ නැති දොරටුවෙන් එන්නා වූ හැම දෙයක්ම නැවතිලා ඊළඟට උන්වහන්සේ මේ පැත්තට හැරුණා. ඒ පින්සලේම අනිත් පැත්තෙන් මෙහෙම කරා, මෙහෙම කරා, මෙහෙම කරා, හොඳ දොරටුවක් ඇරුණා. ඒකයි උන්වහන්සේගේ අදහස. අද අපි හස්පුල සන්නාමයෙන් අද අගෝස්තු පළවෙනිදානේ නේද? අපිට තව මාස 5යි නේද? මේ අවුරුද්දේ තියෙන මාස 5යි. අපි මේ විදිහට හිතමු. ප්‍රඥාව, යටිතල පහසුකම්, මිනිස්යන්ගෙන් අවශ්‍ය ප්‍රසාදේ, ඔය ඔක්කොම ස්වාමීන් වහන්සේගේ ප්‍රසාදේ සමග එනවා. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. තව එක දර්ශනයක් මම කියනවා. එතකොට අර හොඳ නැති දොරටුවෙන් ළමෙක් විසුණා වගේ විසුණා, එයා ටිකක් වැටුණා. පොඩි ළමෙක් අවුරුදු 3ක් විතර, එයා ඇඬුවා, ඇට ටිකක් සුවාලු වුණා. ළමයි වැටෙනවා, අඬනවා නේද? එයාට නැගිටින්න පුළුවන්. නමුත් එයාට අවශ්‍යයි අම්මා හරි තාත්තා හරි ඇවිල්ලා උස්ස ගන්න. නමුත් මේ ළමයා වැටුණා, ඇඬුවා, කවුරුත් එයා උස්ස ගන්නවෙන්නේ නැහැ. එයාම නැගිටලා
හරි දුකෙන් අරක දිහා බලලා දැන් එයාට තේරුනේ නැහැ අයියාව විසි කරේ කියලා. විසිකුණා. දෙ ඊළඟ සීන් එක ළමයාට අවුරුදු 14යි. ආයෙත් සැරයක් මෙයා රෑෂ් එක්සිට්. ඒ කියන්නේ හදිස්සියේ විසුණා විතරක් නෙමෙයි තරහෙන් විසුණා. තරහෙන් විසුණාම ඊළඟට දොරෙන් ඇතුල් වෙන්නෙත් හදිස්සියේ නේද? බලාපොරොත්තු වන විදිහට නෙවෙයි. එතකොට මොකද වෙන්නේ ආයෙත් මෙතනින් එයා ආයෙත් විසි වෙනවා නේද? ඉතින් ආ මේක දිහා බලලා එයා ඇතුලෙන් ග්ලව් අප් කරා. අර බොක්සර්ස්ලා ග්ලව් අප් කරනවානේ. ග්ලව් අප් කරනවා කියන්නේ මොකද? ඇතුලෙන් එයා හිතුවා ආයෙත් කාටවත් මෙහෙම දෙයක් කරන්න මම ඉඩ දෙන්නේ නැහැ කියලා. දැන් ස්වාමීන් වහන්සේ ඒව සමනය කරලා අපිට සමාදානයක් දෙන්න අවශ්‍යයි. මොකද උන්වහන්සේ අර දොර සීල් කරා. මේ දොර උන්වහන්සේ ඇරියා. අර දොර වහනකම් මේ දොර ඇරෙන්නේ නැහැ නේද? ඉතින් අපි මේක ඉල්ලා සිටිමු. මේක තේරුණා නැත්නම් අතවන් වුණාද? ඔව්. අත අත ටික උඩට කරලා තුසිත. දැන් අපි බලන්න යනවා අස්වැන්න අඩු කරපු දේවල් අපේ ජීවිතේ. ඊට පස්සේ පද කීපයක් තියෙනවා ටක්කාල කියව ගන්න. අස්වැන්න අඩු කරපු දේවල්. ඕකේ. ලූක් 8 නේද මම මේ මට මේක අවශ්‍ය. ලූක් 8. Thank you Holy Spirit. ලූක් 8. ලූක් 8. ලූක් 8. හලෝ ලූක් 8. ඔව්. මහත් සමූහයක් රැස්සු කල ඒ නෝරින් මිනිසයන් උන්වහන්සේ වෙත පැමිණි කල බීජ වපුරන්න වපුරන්නා බීජ වපුරන්නට ගියේය. ඔහු වපුරන කල්ලි සමහරක් මග අසල වැටුනේය. ඒවා පයින් පාගන ලද්දේය. ආකාශයේ පක්ෂීහු ඒවා අවුලා කෑවෝය. පළවෙනි කාරණාව අස්වැන්න අඩු වෙන්න. මොකද්ද පළවෙනි කාරණාව? අපිට ලැබුණු බීජය අපි ඉක්මනින් පිළිගත්තේ නැහැ. ඊළඟට අපිම ඒක පෑගුවා. ඊට පස්සේ පක්ෂීන් ඇවිල්ලා කෑවා. අපි එහෙම සීසන් එකක් තිබුණා නම් අපි බීජය මිස් කරගත්තා. බීජය ලැබුණා. නමුත් ඒකෙන් අපි අස්වැන්න ගත්තේ නැහැ ස්වාමිනී සමා වෙන්න. එතකොට දෙවෙනි කාරණාව ඊළඟ බීජ ගල පිට වැටි පැලවූ කෙනෙහිම දියසීරාව නැති බැවින් වියලි ගියේය. ඒ මොකද අපේ හදවත ඇතුලේ තිබුණු යම් ගල්තලාවක්. දැන් අපි කියමු ස්වාමිනී සුවකල මැනව. බීජය එන්නේ දේව වචනේ. වතුර වකරන්නේ දේව වචනේ. නමුත් අර ගල්තලාව තිබුණ නිසා මුල් ටක් ගාලා වේලිලා ගියා. ඒකෙනුත් අස්සන්නක් ආවේ නැහැ. අපි ඊගෙනත් ස්වාමීන් වහන්සේට කියමු සමාවෙන්න ස්වාමිනී. මේ කාලේ මගේ ජීවිතේ යම් තැනක ගල්තලාවක් තිබේද ඒක ඔබ වහන්සේ මුරුදු කරන්න ළමයි ආඥා කරනවාද? මුරුදු කරන්න ගල්තලාව නිසා අස්වැන්න අඩු වෙලා දැන් මම යම් කිසි අතෘප්තියකින් යම් දොස් පවරමින් ඉන්න ගති මතු වෙනවාද? ඒවා ඔබ වහන්සේ නිවාරණය කළ මැනව. තුන්වෙනි කාරණාව තවද එකක්. ඊළඟ ඒවා කටු අතරේ වැටුනේය. කටුද ඒවා සමඟ වැවි ඒවා යට කර දැම්මේය. මොනවද මේ කටු කියන්නේ? ලූක් 8:14. කටු අතරේ වැටුණු ඒවා නම් වචනේ අස්සා තමුන්ගේ ජීවිත ගමනේ එහි වෙහෙස වීමි. වස්තුවෙන් සැප ජීවිකාවෙන් වචනය යටව සම්පූර්ණ ඵල නොදරන්නේය. දැන් ඉස්සෙල්ල එකේ ඵල දැරුවෙම නැහැ. මොකද බීජ වැටුණා පක්ෂියු ගත්තා. දෙවෙනි එකෙත් ඵල දැරුවෙම නැහැ. මොකද යට ගල් තිබුණු නිසා වකරපු වතුර හිඳිලා ගියා. තුන්වෙනි එකේ මොකද උනේ? ඵල ටිකක් දැරුවා. ඒකත් ප්‍රශ්නයක් නේද? ඵල ටිකක් දැරපු නිසා කටු ටිකක් වවා ගත්තා. පළත් දැරුවා කටුත් වැව්වා. පළත් දැරුවා කටුත් වැව්වා. හැබැයි මෙහෙම කාලයකට ආවම අපිට තේරෙනවා කටු එක්ක මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා අද අපි ආඥා කරනවා ස්වාමිනී
කටුයි පළයි දෙවන දෙකම වවන ගතියෙන් මා ගලවා ගත මැනව කටුයි පළයි දෙකම වවන ගතියෙන් මා ගලවා ගත මැනව මොනවද කටු කියන්නේ ජීවිත ගමනේ වෙහෙසි එකිට ඕනම කෙනෙකුට තිබෙනවා ඉතින් මේ කාලේ ජීවිත ගමනේ වෙහෙසීම හරි වැඩි කොවිඩ් ලේසි නෑ නේද කොවිඩ් කාලෙක රැසීමක් කරන්නත් ලේසි නෑ මාස් දාන්න කියන්න ඕනා ටෙම්පරචර් බලන්න ඕනා හැම කෙනෙක්ම ප්‍රවේශමෙන් ඇතුල් වෙන්න ඕනා හැම කෙනෙක්ම ප්‍රවේශමෙන් යන්න ඕනා ඒ විතරක් නෙමෙයි සතියක් පුරා ඔබ ප්‍රවේශමෙන් ඉන්නත් ඕන ඉතින් අපි යාඥාවක් කරන්න අවශ්‍යයි මෙතන ඉන්න කවුරුත් එනසුමානේ කොවිඩ් පොසිටිව් වෙන්න එපා ඉතින් ඒ වගේ ප්‍රවේශමක් ජීවිතේ තියාගන්න අවශ්‍යයි ඒ වගේ ආලේපයක් ඒ වගේ රැකවරණයක් ස්වාමින් වහන්සේට පුළුවන් ද අපිව රැකගන්න ස්වාමින් වහන්සේට පුළුවන් අපි රැකගන්න. දැන් ආයෙත් මං කියන්න ඕන ජැබ් එක ගැහුවා කියලා ලෙඩේ නොහැදී ඉන්නේ නැහැ. ඒක ජැබ් එකේම කියනවා. ජැබ් එක ගැහුවත් ලෙඩේ හැදෙන්න පුළුවන්. ඔබගෙන් තව කෙනෙකුට යන්නත් පුළුවන්. ඒක අමතක කරන්න එපා. ඒ නිසා ජැබ් එක ගැහුවා කියලා අප්‍රවේශමෙන් ගමන් කරන්න බෑ. ප්‍රවේශම් වෙන්න ඕන. ඉතින් ජීවිතේ වෙහෙස. වස්තුවෙන්. ඒ කියන්නේ යම් වස්තු ප්‍රමාණයක් ලැබුණොත් දැන් අපි කියමු ඔබට රුපියල් ලක්ෂයක් ලැබුණාද ඔබගේ ස්ටයිල් එක වෙනස් වෙයිද ඒ නිසා රුපියල් ලක්ෂයක් ලැබුණා ඔබගේ ස්ටයිල් එක වෙනස් වෙයිද හිතලා බලන්න ඕන මොකද වස්තුව කටු වෙන්න නරකයි වස්තුව සදාකාලයට ගමන් කරන ඵලයක් කරගන්න ඕන නේද ස්වාමීන් වහන්සේ ලූක් 16 කිව්වා ඒ ආලෝකයේ දරුව ප්‍රඥාමන්ත වෙන්න ඕන වස්තුවෙන් සදාකාලයට සඳහා ගෙබල් හදන්න කී දෙනෙක්ට මතකද වස්තුව අශුද්ධ නැහැ වස්තුව පාවිච්චි කරන පුද්ගලයා දැනගන්න ඕන වස්තුවෙන් සදාකාලික ඵලයක් මගේ ජීවිතයට අවශ්‍යයි ඊළඟට සැප ජීවිකාවෙන් ඒක නයි ඉතින් සම්පූර්ණයෙන්ම අනවශ්‍ය දේවල් ස්වාමීන් වහන්සේ අප ගලවන සෙක්වා අවසාන පද දෙක එහෙනම් අපි ජීවත් වන්නේ කෙසේද පළවෙනි පේතෘස් 1:23 මක් නිසාද නුඹලා කුණු වෙන්නා වූ බීජ වලින් නොව දෙවියන් වහන්සේගේ ජීවමාන වූ පවතිනා වූ වචනය කර්ණ කොටගෙන කුණු නොවන්නා වූ බීජ වලින් නැවත උත්පාදනය ලැබුවහිය ඒ නිසා අපේ ජීවිතයේ යම් දෙයක් අපිට දැනෙනවා නම් මෙයා කටු වෙන්නයි හදන්නේ මෙයා කුණු වෙන්නයි හදන්නේ මෙයා ගල් වෙන්නයි හදන්නේ මෙයා නම් මේ ආකාශයේ පක්ෂීන්ට අත වනන්නයි හදන්නේ කවුද මෙයා කියන්නේ අපේ ජීවිතේ වෙන්න පටන් ගන්න සිද්ධි මාලාව ඒක අපි ඩයග්නෝස් කරන්න ඕන මේ සිද්ධිය හදන්නේ කපුටන්ට ඉඩ හදන්න කපුට එනවා හොඳ දේවල් ගන්නවා වර්චස් දාලා යනවා කපුටගේ හැටි එහෙමයි මේකේ මං තවදුරටත් මේ ගතියෙන් හිටියොත් මගේ හිත ගල් වෙනවා දැනට මට තේරෙනවා නමුත් හිත ගල් වුණොත් කම්මා ගෝචිකාව ඕන එකක් ඔට්ටුයි තුන්වෙනි එක අර කටු වවා ගන්නකොට අපිට හිතෙනවා කමක් නැහැ ඉතින් මේ දෙකම කරගිනේ මතකනේ කටුයි පළයි දෙකම වැවුණා නමුත් එක වෙලාවක් ගන්නට බැවෙනවා ඉතින් පළත් කනවා කටුත් කනවා නමුත් එක වෙලාවක් එනවා කටු කල ගිහිල්ලා ඔක්කොම ටික යට කර ගන්නවා එතකොට ගිය නෝන ඇතුන් ලවාවත් අද්දවා ගන්න බැරි වෙනවා you must be careful of that අර කටු වැවිගෙන එනකොට අර බැලන්ස් එක තියාගෙන හරියන්නේ නැහැ. කටු ගහට මොකද්ද කරන්න ඕනේ? එයා තද වෙන්නේ ඉස්සෙල්ලා උදුරල විසි කරන්න ඕන. ඔව්. ඔය බැලන්ස් එක අපිට අවශ්‍යයි. ඒක වෙන්නේ දැන් මාංශිකේ වචනේ බීජය වැපරීමෙන්. ප්ලීස් වචනේ කියවන ප්‍රමාණය වැඩි කරගන්න ඕන. ඔබ පරිච්ඡේදයක් කියවන දැන් අඩු ගානේ පරිච්ඡේද 3ක් කියව ගන්න ඕන. මම නම් කියන්නේ උදේ 8ටයි හවස 2ටයි රෑ 8ටයි විශේෂ වෙලාවල් පත් කරගන්න වචනේ ආයෙත් කියවන්න. ඊළඟට මම කිව්වා ද්විතීයික කතාවේ 30 හැමදාම කියවන්න කියලා උදේ 8ට. මොකද ඒකේ 30 හැරයක් විතර තියෙනවා ඔබට, ඔබේ දරුවන්ට, ඔබේ પરම්පරාවට, ඔබේ ශරීරයෙන් එන ඵලය. ඒක දරුවෙක්ක කියවනකොට ඒ දරුවන්ට හැඟෙනවා මේ පරිච්ඡේදේ මටම කිව්වා වගේ කියලා. අවුරුදු 8 ළමයටත් ඒක තේරෙනවා. මොකද ඒකේ නිතර you ඔබ සහ ඔබේ දරුවෝ ඔබ සහ ඔබේ දරුවෝ ඒ මොසෙස්ගේ අන්තිම දේශනාව අන්තිම උපදේශය පොරොන්දු දේශයට යන්න ඉස්සෙල්ලා ඊළඟ පරිච්ඡේදයේ මොසෙස් ස්වර්ගස්ත වෙනවා නේද ඊට ඉස්සෙල්ලා මට හිතුණා මේ පරණ ගිවිසුමේ පියා
මොන තරම් ධෛර්යයෙන් කියලා තියනවාද ජීවිතයට අවශ්‍ය කොටස කියලා ඒක කියව ගන්න ඕන. 1 පේතෘස් 1:24 මාංශමය සියල්ලෝම තනකොළ මෙන්ය. ඔවුන්ගේ මුළු තේජස තනමල මෙන්ය. දැන් ඔබ ප්‍රවේශම් වෙන්න ඕන තනමලත් නැගිටලා කුලඟේ වැනෙන කාලයක් තියෙනවා. Flower fades. මාතක කියන්නේ flower will fade. මල පරවන්නේය. ඵලය පවතින්නේය. ඉතින් ඔබ ප්‍රේසම් වෙන්න පරවෙන දේවල් ජීවිතේ වැඩි කරගන්න එපා please. මොකද මේ කාලේ හැමෝගෙම ශක්තිය සීමිතයිනේ. ඔබගේ ශක්තිය දෙන්න ඕන අත්‍යවශ්‍ය දේවල් වලට. මේ මට ආරාධනා කරා wedding එකකට wedding එකේ දේශනා කරන්න කියලා. මං හොඳට දන්න කෙනෙක්. මං කිව්වා please excuse me. All my energy is going to run the church day by day. මම යාට කිව්වා දිනපතා සභාව කරගෙන යන්න ඊළඟට ඉරිදා රැස්වීමට ලෑස්ති වෙන්න සභා ඔක්කොගේම සුභ සිද්ධිය සලකන්න ඔක්කොම කොවිඩ් සේෆ් කරන්න. ඉතින් මේ කාලේ ගොඩාක් සභාවල අය මට කතා කරනවා කොවිඩ් හැදුනම ඒකට උපකාරයක් වෙන්න මං කිව්වා මගේ ශක්තිය එහෙම් පිටින්ම කමිටඩ් wedding එකක දේශනාව කරගන්නවත් මට ශක්තියක් ඉතුරු වී නැත මම දැනගන්න බෑ මගේ ශක්තිය මොකද්ද කියලා. දැන් මේක තියෙනවා ඒක ඔබ අදාළ කරගන්න පරවෙන මල් වලට කාල දෙන්න කාලයක් නෙමෙයි මේක. පවතින ඵලයකට ශක්තිය දෙන්න කාලය දෙන්න උත්සාහය දෙන්න. මාංශමය සියල්ල තනකොළ මෙන්ය. ඔවුන්ගේ මුළු තේජස තනමල් මෙන්ය. තනකොළ වියලියයි මල් වැටේ. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනය සදා කාලෙටම පවතින්නේ. අපි අත්වලසම් මේවනාහි නුඹලාට දේශනා කරන ලද සුභාරංචි වචනය ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. මම යොහන්ට එන්න කියලා කියනවා මේ රැස්වීම ඉවර කරන්න කියලා. අපි ආඥා කරමු ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි පොඩ්ඩක් නැගිටලා ස්වාමීන් වහන්සේට ස්තුති දෙමු. උන්වහන්සේට පුළුවන් අපිව බලා ගන්න. උන්වහන්සේගේ ප්‍රඥාව සෑහේ. උන්වහන්සේගේ අටිතල පහසුකම් සෑහේ. අපේ මේසයට එකහුව කරන අය උන්වහන්සේ එකහුව කරාවි. අපිට ඒ ප්‍රසාදයෙන් වැඩ කර හැකි මිනිස්සු ස්වාමීන් වහන්සේ සපයාවි. එතකොට ස්වාමීන් වහන්සේගේ ප්‍රසාදයෙන් මේවා සිළු දෙන්න ලැබේ. දාසාසිටන යමෙක් ඉන්නවාද ක්‍රිස්තුස් වහන්සේ දන්නේ නැති ඔබ කියන්නේ යේසුනි මගේ හදවතට වැඩම කරන්න ඔබ මට යහපතක්ම කරන්න යේසුනි මගේ ගැලුම් කරුවානම් වෙන්න ඔබ වහන්සේගේ නිල්ගොදුරු බිම මට සෑහේ මට හිඟයක් නොවන්නේය. හිඟයක් 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 කියන එකෙන් එන තරහව මගේ ජීවිතෙන් ඉවත් කරන්න ඉරිටේෂන් ඉවත් කරන්න නින්දට යාමට පෙර මාගේ තරහව සමනය කරන්න රාත්‍රී කාලයේ මගේ ප්‍රතිශක්තිය හොඳින් වර්ධනය කරන්න ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දරුවන් බටකොටු වහන්සේ පලිස්පත් කරන්න ස්වාමින් වහන්සේ කොවිඩ් උවදුර ඔබ වහන්සේගේ දරුවන්ගෙන් බොහෝ ඈතට විසි කරන්න ඔබ වහන්සේ අපගේ හිස තලින ආලේප කරන නිසා කොවිඩ් විස බීජ විකර්ෂණය කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ආලේපයේ බලවත් නිසා ඔබ වහන්සේගේ ආලේපයේ බබල නිසා ඔබ වහන්සේගේ ආලේපයේ දැල්වෙන නිසා කොවිඩ් විස බීජ ඔබ වහන්සේ විකර්ෂණය කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. God washes diabetes. God washes diabetes. ස්වාමීන් වහන්සේ දියවැඩි අරෝගය සෝදා පාවරනසේක යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීන් වහන්සේ අප යාඥා කොට කොවිඩ් උදුරින් ඔබ වහන්සේ ගලවාගත් සෑම දේවදරුවෙක් ගැන ස්තුති වේවා ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ ආපද ලෙස ක්‍රියා කළසේක ප්‍රශංසා වේවා ස්තුති වේවා ස්තුති වේවා ප්‍රශංසා වේවා.